ආයුබෝවන් දරුවනේ සියලු දෙනාටම සුබ රාත්‍රිය. ඉතින් අපි අද විශේෂ පන්තියක් යොදාගත්තා. මොකද සෙනසුරාදා දිනේ අපිට රාත්‍රී පන්තිය කරන්න බැරි වෙච්ච නිසා පුතේ. ඉතින් විභවිතාමාන. එතකොට අපේ පොතේ අපි අවසන් භාගයේ මේ වෙනකොට යන්නේ. අපි පුළුවන් තරමක් හත් දිනේ සාකච්ඡා කරමු. මේ සතියන්තෙත් සාකච්ඡා කරලා මේ සතියේ මේ පොත ඉවර කරනවා. ලබන සතියේ නම් විශේෂ නිබන්ධන සහ විශේෂ තෝරාගත් ප්‍රශ්න පත්‍ර මේ පන්තියේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක කොටස දෙක කොටස සතියකට එක බැගින්. ඉතින් ඊට අමතරව අපේ ලියන විභාග රටාව අපි ලියනවා. ඊට අමතරව අපි මාසිකව යන වැඩසටහන එහෙම කරනවා. අපි අලුත් නිබන්ධනේ හදලා මම ඒකේ තොරතුරුත් ඔයාලට දැම්මා. රයිට්. එහෙනම් අපි යමු පුතේ අභ්‍යාසෙ. වචන සඳහා අකුරු යොදා ඇති ආකාරය අනුව නිවැරදි වාක්‍යයක් සෑදෙන්නේ ඒ වාගේ ගැළපීම තෝරා ඒට යටින් ඉරක් අඳින්න. ගෙදරාවේය, බිත්තර බනිස් ගෙඩිය, මිලටගෙන කඩේට ගොස් මල්ලි. එහෙනම් E මල්ලි, D කඩේට ගොස්, B බිත්තර බනිස් ගෙඩිය, C මිලටගෙන ගෙදරාවේය. උත්තර අංක 1. නම් පළවෙනි එකට මම පුතේ ඉක්මනින් සාකච්ඡා කරන්නම්. 2 3 4 එතකොට තියෙනවා 5 අභ්‍යාසෙ 5 තියෙනවා. එතකොට මම කතා කරනවා අංක 1 එකට 1. හරි සංජිත පැහැදිලිද? පේනවද? චමත්කා ඔව් සර්. හරි එහෙනම් පුතේ ඊළඟට ඉලේට ගෙන අම්මා පොලට ගොස් ගෙදර ආවාය බසේ. එහෙනම් B අම්මා පොලට ගොස්, E එලවලුසා පළතුරු, ඒ මිලටගෙන, ඩී බස්සයෙන් ගෙදර ආවයි. මේවා ඉතින් ගලපා ගන්න පුළුවන් වෙන්න ඕන. අංක 2. දෙවැනි එකට අංක 2 පිළිතුරු. දෙවැනි එකට අංක 2 පිළිතුරු. අපි සාකච්ඡා කරන්නේ 80 පිටුව අභ්‍යාස අංක 2. හරි. අම්මායා කරලාද අභ්‍යාසය? අනක්ෂි කරලාද පුතේ? ගවේෂ්? ඔව් සර්. ආ හොඳයි. හරි. ඔව් සර්. හොඳයි පුතේ. හරි. 3. දරුපාවුල සමගින් සූදානම් වෙනවා ගම්පොළ නැන්දා බාරහාර ඔප්පු කරන්න කතරගම ගොස්. එහෙනම් C ගම්පොළ නැන්දා, A දරුපාවුල සමගින්, E කතරගම ගොස්, D බාරහාර ඔප්පු කරන්න, B සූදානම් වෙනවා. අංක 3. තුන්වෙනි එකට අංක 3. තුන්වෙනි එකට අංක 3. තුන්වෙනි එකට අංක 3 පුතේ. රයිට්. ඊළඟ එක පොතේ අංක 4. නගරයට ගොස් තාත්තා ගෙනාවේය, අම්මාට සාරියක් කාරයට නැග. මේ වාරි සරලයි. හැබැයි සමහරක් අය මේවත් වරද්ද ගන්නවා. හරි. එහෙනම් පුතේ B තාත්තා, E කාරයට නැග, A නගරයට ගොස්, D අම්මාට සාරියක්, C ගෙනාවේය. තාත්තා නිසා ගෙනාවේය. අම්මාට උනා කියලා ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් වෙන්නේ නැහැ ඒක. එහෙනම් අංක 4ට පිළිතුර ඒක. අංක 4ට පිළිතුර ඒක. අංක 4ට පිළිතුර ඒක. හරි. නැවතත් මතක් කරනවා දැන් ආපු ළමයින්ට දරුවනේ අපි සාකච්ඡා කරන්නේ විභවිතාමාන පොතේ 80 වෙනි පිටුවේ දෙවැනි අභ්‍යාසය 1 2 3 4 සර් පැහැදිලිවම දාලා තියෙනවා. රයිට්. එහෙනම් අංක 5 කඩේට ගියාය අක්කා මල්ලි ගෙනේමට බිත්තර බනිස්. බිත්තර බනිස් ගෙනමයි තියෙන්නේ නේද? B. හරි. අක්කා C මල්ලීට, E බිත්තර බනිස්, D ගෙනේමට, A කඩේට ගියාය. එහෙනම් පස්වෙනි එකට පොතේ අංක 1 උත්තර. එහෙනම් අපි මේ සාකච්ඡා කළේ 80 පිටුවේ දෙවැනි අභ්‍යාසය 1ට 1, 2ට 2, 3ට 3, 4ට 1, 5ට 1. රයිට්. අපි යමු 81 පිටුවට ටිකක් ඉක්මනින්. අපිට ඒකට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙතන ලියන්නම් පුතේ 81 පිටුව කියලා. 81 පිටුවේ ඒ අභ්‍යාසයේ පුතේ 81 සහ 82 කියන පිටු දෙකේම තියෙන මම දෙකම දාන්නම්. 82 පිටු. 81 සහ 82 පිටු. මෙතන තියෙනවා අභ්‍යාසයේ ප්‍රශ්න 10ක්. එහෙනම් අපි 10ම දාගමු. 1 2 3 4 5 6 7 8 9 10. මම 10ම දාගත්ත 81 සහ 82 පිටුවල පිළිතුරු පැහැදිලිව ඔයාලට දෙන්න. හරි. එහෙනම් මේ ඉස්සෙල්ලා කතා කරේ 80 පිටුව, මේ කතා කරන්නේ 81 පිටුව. ද්‍රව්‍යවල වටිනාකම වැඩි වෙන අනුපිළිවෙලින් දක්වන ද්‍රව්‍ය. යකඩ, තඹ, රිදී, රත්තරන්. පුතේ යකඩ
වටිනාකමින් අඩුයි තඹ ඊට වඩා වැඩි රිදි ඊටත් වඩා වැඩි රත්තරන් තමයි වටිනාකමින් වැඩි ඉතින් දෙවනි පිළිතුර ගත්තොත් ඒක තඹ රිදි මාරු වෙලා පළවෙනි තුන්වෙනි එක ගත්තොත් එහෙම පුතේ තඹ යකඩ මාරු වෙලා එහෙනම් පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 hari වැරදි දාගන්න දරුවනේ කරලා නැත්තම් මාත් එක්ක කරගෙන යා විශාලත්වයේ වැඩි වෙන අනුපිළිවෙලින් පහක් දක්වන පිළිතුරු තෝරන්න ගණිත ගැටලුම නෙවෙයි පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්නේ මෙන්න මේ වගේ දෙකක් දෙකක් එන්නත් පුළුවන් ඉතින් අපි ඒවා වරද්දා ගන්න බෑ පොඩ දක්ෂ ළමයි මේ වගේ සරල කරුණු වරද්දා ගන්න එහෙම කරගන්න එපා විශාලත්වයේ වැඩි වෙන පිළිවෙලට දැන් ඔයාලට මෙතන මාරු වෙන්නේ දිස්ත්‍රික්කයේ සහ පළාත පුතේ පළාතක් ඇතුළත දිස්ත්‍රික්ක කීපයක් තියෙන්න පුළුවන් උදාහරණයක් විදිහට උතුරු පළාත උතුරු පළාතේ මොනවද දිසජේ තියෙන දිස්ත්‍රික්ක මොනවද අනක්ෂි හිමාෂා මොනවද උතුරු පළාතේ දිස්ත්‍රික්ක දැන් මතක තියෙන්න එපේ වවුනියාව මන්ලාපරය වවුනියාව කිරිනොච්චිය මම කෙටි ක්‍රමයකට කියලා දීලා තියෙනවානේ වම කියමු උතුරට වම කියමු වවුනියා මන්නාරම කිරිනොච්චිය යාපනය ආය මුලතිව් වැඩිම දිස්ත්‍රික්ක තියෙන උතුරු පළාතට ඉතින් පුතේ ඒව මතක තබා ගන්න මම කෙටි ක්‍රම ටිකකුත් කියලා දෙන්නම් තව අලුත් ළමයින්ටත් ඉස්සරහට මම අපේ ළමයින්ට ලියා ගන්න එමෙ හැම එකටම කෙටි ක්‍රමයක් දුන්නා ලියා ගන්න දීලා තියෙනවා රයිට් එහෙනම් පුතේ ගමට වඩා ලොකුයි දිස්ත්‍රික්කේ දිස්ත්‍රික්කයට වඩා ලොකුයි පළාත පළාතට වඩා ලොකුයි රට එහෙනම් තුන ඉතින් මේවා දැනගන්න ඕන දිස්ත්‍රික්කේ පළාතයි ගත්තා ඔය වගේ ප්‍රශ්නයක් එනවා කොට්ටාස අධ්‍යාපන පාසල කොට්ටාස අධ්‍යාපන කාර්යාලය කලාප කාර්යාලය පළාත් අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ඔගේ කුඩාම එකකේ තමයි පාසල පාසලට වඩා වැඩි එකකේ කොට්ටාස අධ්‍යාපන කාර්යාලය ඊට වඩා උඩින් තියෙන කලාප අධ්‍යාපන කාර්යාලය ඊට පස්සේ පළාත් අධ්‍යාපන කාර්යාලය ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඔය ආකාරයෙන් අපිට එනවා ඔයාලගේ අධ්‍යාපන තියෙන ආයතන පිළිගස් පෙළගස්සලා ඉතින් අපි ඒවට පොඩි දැනුමක් අපිට තියෙන්න ඕන උත්තරයකට ඉරක් ගහ ගන්න. රයිට්. තවත් තියෙනවා පුතේ. ග්‍රාම නිලධාරි ඊට පස්සේ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔයගේ පුංචි පුංචි ඒවා තියෙන පොඩි සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. හරි. ඊට පස්සේ බලන්න තප්පරේ මිනිත්තුව පැය වරුව. ඔව්. පුතේ වරුවක් කියන්නේ දවසෙන් කොච්චරද? උදේ වරුව, සවස් වරුව. දවසෙන් භාගයක්. ආගෙක දැනගන්න ර අඩක් වගේ තමයි සමහර ළමයි අඩක් කිව්වම දන්නේ නැහැ දුසිමක් දන්නේ නැහැ කවද දුසිම දන්නේ නැත්තේ දුසිමක් කියන්නේ කියක් දුසිමක් කියන්නේ දුසිමක් දුසිම භාගයක් කියන්නේ කොච්චරද 6ක් ඔව් දැන් මේවා සාකච්ඡා කරද්දී ඔයාලට හම්බෙන දැනුම තමයි මේ නැත්තම් මේ නැත්තම් මේ පොතේ හරි වැරදි ටික දාගෙන යන්න පුළුවන් ඔයාලට ඒ වගේ අම්මට එකතු වුණා නම් මේවා සාකච්ඡා කරද්දී ඔයාලට බාහිර දැනුම මම දෙනවා ඒ දැනුම මතක තියාගන්න. දුසිමක් කියන්නේ 12. අඩක් කියන්නේ භාගයක්. වරුවක් කියන්නේ දවසෙන් භාගයක්. එහෙනම් පුතේ තප්පරේ පොඩි. අර චූටි කට්ට ගමන් කරන්නේ. තප්පර පහක් ගමන් කරපුවම මිනිත්තු කීයක් වෙනවද? කීයක් වෙනවද? ඔව්. තප්පර 60ක් ගච්චා මිනිත්තු කීයක් යනවද? 1යි. ගණනය කරගන්න හැකියාව තියෙන්න ඕන. නේද පුතේ? තප්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 8ක් පැය 1යි. ආ එහෙනම් ලොකු එක තප්පරයේ මිනිත්තුව පැය වරුව අංක 1. අංක 1 3ට 1. 3ට අංක 1. හරි. අපි යමු ඊළඟට 4 වෙනි එකට. හරි. 4 වෙනි එකට යන් සතාගේ ශරීරත්වයේ ශරීරයේ විශාලත්වයේ වැඩි වෙන අනුපිළිවෙලින් සතුන් දැක්වෙන පිළිතුර. තලගොයා කිඹුලා කටුස්සා වුණා විශාලත්වය වැඩි වෙන තරම් හැම වෙන්න බෑනේ වුණා පොඩි ඉන්නේ කටුස්සා වුණා තලගොයා කිඹුලා කටුස්සා වුණා මැද ඉන්න බෑ වුණා පොඩි ඊට වඩා ලොකුයි කටුස්සා තලගොයා කිඹුලා හතරට උත්තර අංක 1 හතරට උත්තර අංක 1 හතරට උත්තර අංක 1 හරි පස්වෙනි එක රෝද සංඛ්‍යාව වැඩි වෙන පිළිවෙලින් වාහන දැක්වෙන පිළිතුර මම මේ ළඟදී ගෑනු ළමයෙක්ගෙන් ඇහුවා බස් එකට රෝද කීයද කියලා. එයා කියනවා බස් එකට රෝද 4යි කියලා. බස් එකට රෝද කීයද පුතේ? 6යි. ආ පුතේ? 6යි. ඔව් තමයි. මම කරන බස් එක දිහාවත් හරියට බලලා නැහැ.
ඉදිරියට රෝද දෙකක් තිබ්බට බරපටවන වාහනවල පිටිපස්සට රෝද දෙක බැගින් තියෙනවා. රෝද 6යි. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් පුතේ රෝද සංඛ්‍යාව වැඩි වෙන පිළිවෙලට ගත්තොත් පාපැදිය, ත්‍රිවිලේ, කාර්ය බසේ. හරි. එහෙනම් පහටත් අංක 1. පහටත් අංක 1 උත්තරේ. හරි. රෝද සංඛ්‍යාව අඩු වෙන පිළිවෙලට කන්ටේනර් එකකට සමාන විවිධ රෝද සංඛ්‍යාවල් තියෙනවා. මෝටර් රථයකට 4යි, තී රෝද රථයකට 3යි, විල් බැරෝවකට 1යි. 6ට පුතේ අංක 2. 6ට අංක 2. 6ට අංක 2. ඔය දැන් සම්බන්ධ වෙච්ච ළමයින්ට මතක් කරන්න 81 පිටුව අපි කතා කරන්නේ 81 පිටුවේ පුතේ අභ්‍යාස අංක 1. 81 පිටුවේ අභ්‍යාස අංක 1 අපි 6 වෙනි ප්‍රශ්නේ තමයි කතා කරේ. එහෙනම් අපි යමු 82 පිටුවට. අපි යමු 82 පිටුවට. හරි. පාද සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලින් සතුන් දැක්වෙන පිළිතුර. කපුරට පාද 2යි, බල්ලට පාද 4යි, කැරපොත්තට පාද කීයක් ඇද්ද? කැරපොත්තක් රුමියේ. කීයද එනා? 6යි. 6යි මකුලට 8යි. එහෙනම් 7 වෙනි එකට කීයද පුතේ? 7 වෙනි එකට 2. 2. ඔව්. ඉතින් දැනගන්න ඕන රුමියට පාද කීයද? මකුලුවක් රුමියෙද්ද? කිනිතුල්ල ක්‍රමියෙද්ද වගේ දේවල් පොඩි සාමාන්‍ය දැනුම දන්නේ නැත්නම් මේවට උත්තර දෙන්න බෑ පුතේ. ගණන්ම නෙමෙයි මේ අභියෝගතාවය කියන්නේ. අපිට හිතලා අපිට හොඳ දැනුමක් තියෙනවා නම් මේ මේවා ලියන්න පුළුවන්. හරි. දැන් මේ හැම ප්‍රශ්නයක්ම ශිෂ්‍යත්ව විභාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් එකක්. මොකද අපි කතා කරන්නේ විභාගේ තමා. හොඳයි. අපි යමු ඊළඟ එකට. මුල් අවස්ථාවේ සිට ඊට කලින් එකක් තියෙනවා නේද පුතේ? 8 වෙනි ප්‍රශ්නේ. මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා අවස්ථා පහ අනුපිළිවෙලින් දැක්වෙන්නේ ඇටය පැලය ගස මල් ගෙඩි ගෙඩි ඇටය ගෙඩි ගෙඩි ඇටය පැලය මල් මලකින් ගහක් ඉන්න බෑනේ ගස මල් ඇටය පැලය ගෙඩි නෑ උත්තරේ එන්නේ මොකද්ද මේකේ 8 වෙනි එකේ උත්තරේ මොකද්ද දරුවනේ 1 ඇටය පැලය ගස මල් ගෙඩි මේ මිනිවත් වරදින ළමයි ඉන්නවා මෙතනක් තියෙනවා මන් දන්නවා මේව වරදින ළමයි ඉන්නවා ඒව වරදින්න බෑ ඒක අපි වැඩ පොතක් කරන්නේ හරියට හරි ඊළඟ එක අංක 9 මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දෙක අවස්ථා පහ අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න ගොයම් එකපාරට සහල් වෙන්නේ නැහනේ සහල් ගොයම් වෙන්නේත් නැහැ ගොයම් වලින් වී හම්බෙනවා වී වලින් සහල් හම්බෙනවා සහල් වලින් පිටි හදාගෙන කැවුම් බදිනවා අම්මා හරි එහෙනම් පුතේ 9 වෙනි එකට පිළිතුර 3 මුදල් සිමෙන්ති මල් පැල පෝච්චි මල් හදලා ආයෙ පෝච්චි එන්න බෑනේ සිමෙන්ති ගත්තා පෝච්චියක් හැදුවා පැල හිටෙව්වා මල් ආවා මුදල් ගත්තා එහෙනම් 10ට අංක 1 10ට අංක 1 හරි ඒ අපි කතා කරේ 82 අභ්‍යාසේ කාට ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන් මට හරි එහෙනම් පුතේ අපි යනවා රූප ඇසුරෙන් තොරතුරු සංවිධානය කිරීම 83 පිටුවට 82ෙත් එකක් තියෙනවා 83 පිටුවට ඒකේ තියෙනවා ප්‍රශ්න 6ක් හරි මම මෙතනින් ඉරක් ගහලා ගන්නම්. හරි. 83 පිටුව කියලා ගමුකෝ අපි මේක 82 එකක් තිබ්බට ගමන් නැහැ. 83 පිටුව. 83 පිටුව පුතේ. හරි. 83 පිටුවේ ප්‍රශ්නාංක තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. 83 පිටුවේ තියෙනවා ප්‍රශ්නාංක 6ක්. ඉතින් මේවා ඉතාම හොඳයි. අපිට හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ප්‍රශ්න පත්‍ර සාර්ථකව කරගන්න පුළුවන් ඉස්සරහට හොඳයි දරුවනේ අපි බලමු රයි දෙව්සරයෙම ඉන්නවා ක්ලාස් එකේ නේද දැන් පේපර් එක සාකච්ඡා කරුට හිටියේ නැද්ද දෙව්සර නෑ සර් ආපතේ ඔව් සර් ආහා වීඩියෝ එකෙන් බලා ගන්න බැ බල්ල මට ලකුණු දාන්න පුතේ ඈ නෑ සර් ආ ගුඩ් ඒක තමයි හොඳයි පාද දැක්වෙන රූප වලින් ඉදිරිපත් කරන සිදුවීමෙහි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර පුතේ මේ බලන්නකෝ සරුංගලයක් හදන එකක් ඉතින් පුතේ ඉස්සෙල්ලාම මේ පොල්ලත් අහුලගෙන ඉන්න එපැයි. එහෙනම් D තමයි වෙන්න ඕනන්නේ. ඊට පස්සේ මේ පොල්ලත්ෙන් කූරු ගලවන්න ඕන. A.
ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? ඒ කූරුලි සරුංගලයක් බඳින්න ඕන. E. ඊට පස්සේ පුතේ සරුංගලේ අලවන්නත් එපේ B. අන්තිමේට යවනවා. එහෙනම් D A E B C. අංක 2. එහෙනම් අංක 2 තමයි පළවෙනි එකට උත්තරේ. අංක 2. අංක 2. හරි. දැන් අපි හරියටම 83 වෙනි පිටුවේ ඉන්නේ. නංගි පැලයක් හිටවනවා. නේද පුතේ? හරි. එහෙනම් අපිට මේක උත්තර අපි උපකල්පනය කරමු. ඉස්සෙල්ලාම පුතේ මොකද කරන්න ඕනේ? නැත්තටම පැලයක් ගත්තොත් එම පැලයක් හිටවන්න වලක් කපන්න එපේ. හරි වලක් කපනවා C. ඊට පස්සේ පුතේ පැලයක් හිටවනවා E. ඊට පස්සේ පුතේ පුංචි පැලේට වතුර දානවා A. නේද? ඊට පස්සේ පුතේ පැලේ සාමාන්‍ය පොඩක් ලොකු වෙලා D. ඊට පස්සේ පුතේ අනේ ගෙඩිත් ඇවිල්ලා B. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. මේවා ඔයාලගේ වැරදිලා නම් පුතේ ඔයාලගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. එක්ක හිතපු එකේ. එහෙම නැත්නම් බලලා නැහැ. එහෙම නැත්නම් අර අම්මා කියන වට ඉරි ගහලා. එහෙම නැත්නම් හිතේ හිතිනේ වට ඉරි ටික ගහගෙන ගිහිල්ලා. මේවා වරදිනව නම් ලොකු ප්‍රශ්නයක් ඔයාගේ තියෙනවා. ඔයාට වැඩි වැඩියෙන් මේ වගේ වැඩ කරන්න වෙයි. සමහරක් වෙලාවට ඔයාට ශිෂ්‍යත්ව විභාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනුමාන පේපර් වල ලකුණු 50ට අඩු නම් තව විභවිතාමාන පොතක් කරන්න වෙයි. ඒ වගේ අපි විසඳුම් දෙන්න වෙනවා අපිට තියෙන ගැටලුව වලට. ලකුණු 50ක්වත් තාම ගන්න බැයි නම් ඔයාට ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පෙරහුරු පේපර් එකට අනිවාර්යෙන් තව විභවිතාමාන පොතක් කරන්න වෙනවා. අඩුම අවුරුදු 10ක 15කවත් ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කරන්න වෙනවා. පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60-70ක් ගන්න ළමයිකුත් කරන්න ඕන. දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් 2020 නව නිර්දේශය නිසා අපිට 2020න් එහාට කරලා වැඩක් නැහැ දෙවෙනි පේපර් එක. හැබැයි ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපර් එක කියන්නේ අභියෝගතාවයක්. ඒක වෙනස් වෙලා නැහැ පුතේ. මේ අභියෝගතාවයකට කියන එකට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් පාස් පේපර්ස් අවුරුදු 10ක විතර කරන්න. ඕනතරම් වෙළඳපොළේ හොයා ගන්න පුළුවන් ෆොටෝකෝපි ගහ ගන්න පුළුවන්. පිළිතුරු පත්‍ර ආදී ඉන්ටර්නෙට් එකේ තුනක් තියෙනවා. සාකච්ඡා කරපන් YouTube වීඩියෝ උනක් තියෙනවා. උනන්දුවක් තියෙන කෙනෙකුට හොඳ ඉගෙනුම් පරිසරයක් තියෙන දෙමව්පියෝ ඉන්න අපේ දරුවෙකුට එක කරගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් හරියට කරගමු. රයිට්. එහෙනම් 83 වෙනි පිටුවේ 3 වෙනි එක. හා. ඉස්කෝලේ අනේ එකක් තියෙනවා. මොක කරන්නත් කලින් ඉතින් උදේ නැගිටින්න එපේ. නැගිට්ටා. මොන හේදුව? ඒ. ඊ නැගිට්ටා. ඒ මොන හේදුව? ඇඳුමක් ඇඳගත්තසි. එහෙනම් පුතේ B කෑම ගෑව පාසල් ගියා. අංක 1. අංක 1 පුතේ හොඳයි අපි යමු 4 වෙනි එකට 4 වෙනි එක තියෙන්නේ පුතේ අර මොකක්ද මේ කතාව කපුටාසා ගේජු කෑල්ල පුංචි පරණ කතාවක් ලස්සන එකක් නේද ඉතින් සමහර ළමයි කියනවා මේ මෙයා චීස් කෑවනේ නරියා එයා ශාක භක්ෂක දානවා සර්ව භක්ෂක දානවා නෑ නරියා කියන කෙනා සම්පූර්ණ මාංශ භක්ෂකයි ඇයි අර මිදි කෑවා කියනවා කේජු කෑවා කියනවා පොඩි පොඩි කතන්දර වල තියෙනවනේ ඒව මුකුත් කන්නේ නැහැ යා ඒ ප්‍රබන්ධ කතන්දර නරියා සම්පූර්ණ මාංශ භක්ෂකයි හරි යා මස් තමයි කන්නේ රයිට් ඊට පස්සේ පුතේ බලමු මේක ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම පුතේ මේ කේජු කෑල්ල අරන් එන්න බෑ මෙයා ඩි කපුටා කේජු කෑල්ල අරන් ඇවිල්ලා අත්තක වහනවා ඊට පස්සේ ඔන්න අත්තේ වැහුවා ඒ ඊට පස්සේ මට හිතෙන විදිහට නම් ඊ නරියෙක් එතෙන්ට එන්න ඕන ඊට පස්සේ නරියා ඇවිල්ලා රවටිලි පදන් බස් එතන කියලා තියෙනවා B කපුටා කෑ ගහන්න කියලා බිමට වැටෙනවා C නරියා එක කනවා පිළිතුරු අංක කීයද ළමයි පිළිතුරු අංක 3 පිළිතුරු අංක 3 පිළිතුරු අංක 3 හරි චතුප වැඩේ කළාද පුතේ කරලා දින්නේ හරි නරාස හොඳයි පුතේ හරි පහ ඔව් පස්වෙනි එක අංක පහ ඒ බලන්න පුතේ අංක පහ මේකත් පුංචි කතන්දරයක් අර වතුර බීපු ආකාරයනේ එහෙනම් වතුර ටිකක් තියෙන්න එපැයි පතුලේ ඒ ඊට පස්සේ තමයි කපුටෙක් ඇවිල්ලා වහන්නේ ඊ ඊට පස්සේ පුතේ ගල් කැට ටික ටික ගෙනල්ලා දානවා B ගල් කැට භාගයක් පිළිලා D ගල් කැට උඩටම පිල්ල වතුර බොනවා C පිළිතුරු අංක 2 මේ පරණ කතාත් දැනගන්න ඕනේ කතා දන්නේ නැත්නම් ඒත් කරන්න බෑ වැඩේ පොඩි අදහසක් තියෙන්න ඕනේ දැන් අපේ ළමයි කාටුන් වර්ග බැලුවට අලුත් කතා බැලුවට වඩා නැහැ මේ පරණ කතා වලින් අදහසක් එනවා රයිට් අංක 6
මෙයා කබඩ් එකක් හදන්න යන්නේ. ඔක්කොටම කලින් පුතේ ගහක් කපලා ලී ගේන්න එපැයි. C. කැපුවා ගහ. ඔන්න කොට කරා. අපරාධෙක. A. E. ඊට පස්සේ E බලන්න පුතේ. ඒ කොට කැබලි කරනවා. ඊට පස්සේ ලෑලි කරනවා B. අන්තිමේට තමයි කබඩ් එකක් හදන්නේ. එහෙනම් 6 වෙනි එකට පුතේ අංක 1. 6 වෙනි එකට අංක 1. 6 වෙනි එකට අංක 1. 6 වෙනි එකට අංක 1. Right. Good. Hari. Oshadi netma inno the class ekey puthe. Inno ne? Inno sir. Puta ada paper sagatcha wadin inna beru unada? Oh sir. Ah, puta oyage lakunu poddak mona hari wedi wenna adi poddak video ekak balanna welawak eh. Oh, apita puta ara pilithuru galapanna beri prashna kiyapen api lakunu dunna. Saha puluwangkamak thiyena nam print ekak karan nawatha liyanda eh. Hari. හොඳයි. ඊළඟට අපි යමු එනං 84 පිටුවට. සංජානන හැකියාව. හොඳ ප්‍රශ්න ටිකක් තියෙන දරුවනේ. ඉතාලම හොඳ අවස්ථාවක් තමයි අපි මේ ගෙවන්නේ. ඉතින් හරියට කරගත්තා නම් මේ වයින් ලොකු අත්දැකීමක් අරගෙන ප්‍රශ්න පත්‍රවල වර්ධින දැන් අපිට අවම කරගන්න පුළුවන්. මේ සංජානන හැකියාව තියෙන්නේ පුතේ 84 සහ 85 පිටුවල. 84 85 පිටු 84 සහ 85 කියන පිටු වල තමයි මේක තියෙන්නේ මේක තියෙනවා ප්‍රශ්න අංක 10ක් මම 10ම දාන්න 1 2 3 4 5 6 7 8 9 10 හරිද පුතේ හරි ඔන්න මම 10ම දැම්මා රයිට් අපි සූදානම් වෙමු බලන්න පුතේ මුලින් දැක්වෙන රූප තුනට ගැළපෙන පරිදි ඉදිරියේදී රූප අතුරින් තෝරා යටින් ඉරක් අඳින්න මේෂන් නැන්ද මිනිස් ලෑල සවල එන අනිවාර්යෙන් පෙදරේරුවා පාවිච්චි කරන උපකරණ අනිවාර්යෙන් අනිත් දෙක ගැලපෙන්නේ ගැලපෙන්නේ ලම්බ කැටේ ලම්බේ බිත්තියක සිරස් බව වෙන ගැනීමට දැන් බිත්තියක් තියෙනවා නම් මේක කෙලින්ද කියලා බලා ගන්න ලම්බේ තියලා තමයි බලන්නේ කවුද පෙදරේරුවා නේද බිත්තිය සිරස් බව වෙන ගන්නවා ලෙවල් බටේකි මේ වගේ පොඩි අවබෝධයක් තියෙන්න ඕන දැන් අපි පාවිච්චි කරන උපකරණ පිළිබඳව මිස්රාර කරනකොට අපි තව ටිකක් සාකච්ඡා කරමු. පුතේ කොච්චර পেපර් ලිව්වත් ඕගොල්ලන්ට සිලබස් එකේ පරිසරයේ පාඩම් ආවරණය වෙන්න ඕන. ඒ නිසා මම ඉක්මනින් පරිසරයේ පාඩම් ටික අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් 84 පළවෙනි එකට පිළිතුරු දෙක. පිළිතුරු දෙක. හරි. බාඩ එන්දනී ක්ලාස් එකේ අද පන්ති ඉවර කරලා ගිහිල්ලා ඉන්නේ කවුද? බලමු කාටද උනන්දුව තියෙන්නේ කියලා. ආයෙත් අපිට ලයිට් යනවා කිව්වා නේද? හරි මම දැන් හේන්දෙනිය අපේ ගෲප් ක්ලාස් එකේ ඉඳලා නෑවේ. අපි කවුරු හරි ළමෙක් ඉන්නවද අපේ හේන්දෙනිය ක්ලාස් එකේ? ඒක ළමයි නෑ නේද? හරි. හොඳයි. අද පොතේ සමහර ළමෙන් පැතිරෙට ලයිට් නෑ. අනිකේට පාසල් යන්න තියෙනවා. ඉතින් පොතේ මම හදිස්සිය උනත් දැම්මේ මේවා ආවරණය කරගන්න ඕන වීඩියෝ එක හරි දාගොම අවස්ථාවක් බලා ගන්න පුළුවන්. යතු කැටයක් තියෙනවා කීයද තියෙනවා කපන නිවිෂයටත් ලයිට් නෑ. කවිෂරත් දෙනත් ලයිට් ඇඳුවොතේ ඒක තමයි. කවිෂ ඉතින් හොඳයි. බාධක මැද අපි වැඩ කරලා ජයගමු. කවදා හරි අපිට කියන්න පුළුවන් අපි මෙහෙම තත්ත්වක වැඩ කරලා අපි දිනුවේ කියලා. පුතේ මෙහෙමයි ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔයාගේ දෙමව්පියන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම මටත් තියෙනවා. නමුත් මම කොහොම හරි වැඩ කරන්න උත්සාහ කරනවා. මොකද අධ්‍යාපනය කියන එක පිටිපස්සට දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මොන තත්ත්වෙන් හරි අපි වැඩ කරනවා. අපිට ප්‍රශ්න ගොඩ තියෙනවා. නැත්නම් ඒවා මැද අපි කොහොම හරි වැඩ කටයුතු ටික කරගෙන යනවා. රයිට් දෙක දෙවෙනි එකට තමයි පුතේ බලන්න තියෙනවා මොකද්ද යතු කැටේ කියත කපන නියන එහෙනම් පුතේ මේකේ තියෙන්නේ මේ වියගහ සහ නගුල ඒව ගැලපෙන්නේ නැහැ අඩු කර්මාන්තයට අතකොළුව අතකොළුව කියන්නේ ලී වලින් හදන එකක් ඔය ලී වලින් හදන එක දැන් අර නියන නියනට ගහනවනේ පුතේ ලී කපන්න මෙතනින් එතකොට මිටියකින් වයිකින් ගහුවොත් මේක පුපුරනවා ඒක වෙනුවට ලී කොටේකින් පොඩි මිටක් දාලා හදාගත් එකකින් ගහනවා ඒකට කියනවා අතකොළුව කියලා. එහෙනම් අතකොළුව තමයි එතන ගැලපෙන්නේ අංක 3 උත්තරේ. අංක 3 උත්තරේ. අංක 3. ඔව් දැන් ආපු ළමයෙකුටත් පැහැදිලි පුතේ පිටුව 80 80 ප්‍රශ්න 5ට 81 82 ප්‍රශ්න 10ට 83 පිටුවේ ප්‍රශ්න 6ට ඊට පස්සේ 84 පිටුව යන. මම පැහැදිලිව දාලා තියෙනවා. හරි ඊට පස්සේ ගිරය කතුර පිහිය ඔක්කොම කපන ඒවා ඉතින් පැහැදිලිනේ පුතේ නේද කපන එකක් තියෙන කැත්ත දැන් නම් කැත්තවල් දකින්න අඩුයි කැත්තෙන් අපි ලොකු වැඩක් ගන්නවා ඉස්සර පොස් කපනවා
ගොඩාක් දේවල් කරන්න පුළුවන් කැත්තෙන්. බිම පාගගෙන. ඔය පවිෂණ අධිහා තියෙනවා. ඒකනේ. හොඳයි. ඔය ගම් ඇතුලේ කැව තියෙනවා පුතේ. Very good. හරි. පවිෂේදා පේපර් ටික දීලා ගියාද? මම ඉතින් හදිස්සියේ ගියා. කරලා දීලා. සර් එකට. සර් එකට ෆුල් කැත්ත දීලා ගියා. ආ මොකද කවිෂ? සර් ලොකු තාත්තාගේ අම්මන් නෙවෙයි සර්. අපි ලබන සතියේ ගමු. විසජ ඒකනේ ඇම්බුල් කැත්ත කියලා කියනවා තමයි. හරි. නේද? හොඳයි. ගෝවා වට්ටක්කා ඊට පස්සේ වම් බටු එහෙනම් අනිවාර්යෙන් බණ්ඩක්කා එළවලු වෙන්න එපේ ඇපල් අඹ ගස් ලබු එහෙනම් අනිවාර්යෙන් අන්නාසි එක හරි අපි යමු 85 පිටුවට බලන්න පුතේ ගවුමක් තියෙනවා සායක් තියෙනවා තව බ්ලවුස් එකක් තියෙනවා නේ හරි එතකොට බලන්නකෝ එහෙනම් මේ කාන්තා ඇඳුම් එහෙනම් අපිට 70ක් තමයි ගන්න වෙන්නේ එනා එකටත් අංක එක කාන්තා ඇඳුම් මෙන්න පැලඳුම් තියෙනවා මාලයක් කරාඹුවක් වලල්ලා එහෙනම් පැලඳුමක් විදිහට අපිට ගන්න පුළුවන් මුදුව නේද කණ්ණාඩියක් පැලඳුමක් තමයි හැබැයි කණ්ණාඩිය ඉතින් යම්කිසි දෝෂ සහිත දෙයකට ගන්නවා සහ පැලඳුමක් විදිහට ගන්නවා දැන් මේ වගේ උත්තරයකදී පුතේ මෙතන මේ මුද්ද නැත්තම් අපිට ගහන්න තිබ්බ කණ්ණාඩිය ඇයි අවු කණ්ණාඩියත් පළඳ නමුත් මෙතන පළඳින දේවල් බොහෝ විට රත්තරන් හෝ රිදීන් හරි එහෙම හදපියව තමයි තියෙන්නේ. අපිට ගැළපෙන මේක තමයි මුදුව. දෙක. හරි. ඊට පස්සේ ගොඩබිම යන වාහනනේ තියෙන්නේ. කාර් එකයි අටවෙනි එක, කාර් එකයි බස් එකයි වෑන් එකයි එහෙනම් අනිවාර්යෙන් ත්‍රිවිධ. ගොඩබිම යන වාහන. ඊට පස්සේ පුතේ මෙන්න ඉන්නවා. ඔන්න ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕන. සාමනලයා ක්‍රමියෙක්, ගෙමැස්සා ක්‍රමියෙක් මෙතන තනකොළ පෙත්තා වගේ එක්කෙනෙක් ඉන්නේ යා කෘමී. එහෙනම් පුතේ මකුළුවා ගා ඉස්ස කෘමියෝ නෙවෙයි වන්දා කෘමී. හරි. මෙන්න ඉන්නවා පුතේ කවුද උරගයෝ? බඩ ගාගෙන යන්නේ යනකොට බඩ බිම ගෑවෙන අය. සර්පයෝ විතරක් නෙවෙයි උරගයෝ කියන්නේ. එහෙනම් ඉන්නවා කටුස්සෙක් ඉබ්බේ නේද? හරි. ඊට පස්සේ කැස් බෑවෙක්. එහෙනම් උරග වර්ගයට අයිති වෙන්නේ කවුද එහෙනම්? නායා. නායා. හරි. ඔන්න උත්තර ටික. 84 පිටුව. හරි. 84 සහ 85 පිටුව. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන් 86 පිටුවට. 86 ඔව් 86 87 පිටුවට යන්. 86 සහ 87 පිටුව. 86 සහ 87 පිටුවට අපි යන්. හරි. දරුවනේ අනෙක් රූප දෙක සමගින් නොගැලපෙන රූපය. මේක නම් තියෙන 85 පිටුවේ. ඉතින් මම ආයේ 85 දැම්මේ නෑ. මම මේ ප්‍රශ්න අංක 10ම දාගන්නම් මෙතන ඈ. 1 2 3 4 5 6 7 8 9 10. හරි. ළමයි අනෙක් රූප දෙක සමග නොගැලපෙන්නේ කොච්චිය? දෙකම උඩින් යනවා අර උඩින් යන්නේ නැහැ. පිළිතුරු අංක 3. අපි පොඩක් ඉක්මනින් සාකච්ඡා කරගෙන යමු. අපි යමු ළමයි එහෙනම් 86 පිටුවට. අශ්වය, අලියා මාළුවා පාද 4යි ගොඩ බිමේ ඉන්නේ. හැබැයි මාළුවා එකට ගැලපෙන්නේ නැහැ. 2. බලන්න පුතේ කලය බාල්දිය පඩික්කම දන්නවනේ ඔයගොල්ලෝ පන්සලේ අර තියෙනවා ඔය පිරිත් ගෙවල් වලට එහෙම කියනවා කියලා ගන්න ඉස්සර නම් ගෙවල් වල තිබ්බා. ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක වතුර පාවිච්චි කරන එකක් නෙවෙයි. ඒක ගැලපෙන්නේ නැහැ. පඩික්කම කියන එක. මේසය පුටු පුටුව බංකුව. දැන් පුටුව බංකුව කියන්නේ ඉඳ ගන්න ඒවා. මේසය ඊට වඩා වෙනස්. අංක 1. මෙතන තියෙනවා පුතේ බෙර දෙකක් තියෙනවා. එකක් දවුලක් නේද? අනික ගැට බෙරයක් වගේ එකක් මට පේන විදිහට. හරි ඊට පස්සේ තියෙනවා පුතේ හොරණෑවා නලාවා ඉතින් දෙක දෙකක් එකක් ආතත්ත විතර يعني බෙර බෙර නම් ඉතින් කොමස් මේ ශබ්ද නැගෙන්නේ මේ ගහලානේ කෝටුවකින් හරි අතින් හරි නමුත් මේක පිඹින එක පස්වෙනි එක නොගැලපෙන එක තමයි පුතේ හොරණෑව කියලා කියනවා මේකට අංක 1 තාලම්පට රබාන මොකද්ද මේ තුන්වෙනි එකට කියන්නේ ළමයි මොකක්ද කියන්නේ දැන් මේක අපි සෙල්ලම් භාණ්ඩයක් විදිහට හදලා තාලම්පට පළවෙනි එක තාලම්පට දෙවෙනි එක රබාන තුන්වෙනි එකට කියනවා පන්තේරුව කියලා
පුතේ තාලමේ ඔය සංගීත භාණ්ඩ තියෙනවා ආතත විතත විත තාතත ඝන සුසිර කියලා. ආතත කියනවා අතින් වයනේ වට. ආතත විතත කියනවා දවුල වගේ ඒවා. කෝටුවකමයි විත කියන්නේ කෝටුවක්. කෝටුවමයි අතිමයි දෙකෙන්ම වයනේවා තියෙනවා. ආ විතත කියනවා තම්මැට්ටම වගේ ඒවා කෝටුවෙන් විතරයි ගහන්නේ. විතතාතද කියන්නේ අතෙමුයි කෝටුමි දෙකම ගහන්නේ වට. ඝන කියන්නේ මොකක හරි හප්පලා. මොකක හරි හප්පලා ශබ්දයක් ගන්න ඒවා. ඔය තාලම්පට සහ පන්තේරුව වගේ ඒවා හැම ඒවා. ඝන සුසිර කියනවා පිඹිනේ වට. අම්මලාගේ උත්හා ගන්න ටික. එහෙනම් මේකෙන් දෙකක් ඝන වර්ගයට අයත් එකක් ආතත වර්ගයට අයත්. එහෙනම් දෙවෙනි පිළිතුර රබාණ තමයි නොගැලපෙන්නේ. ඊළඟට හරි සමනල ක්‍රමියෙක් මැස්ස ක්‍රමියෙක් මකුලවා ක්‍රමියෙක් නෙවෙයි බලන්න කොච්චර හැම තැනම එනවා නෙමෙයි ක්‍රමියද නොවනවද කියන එක මකුලුවත් එක්ක දාලා ළමයි හිතන් ඉන්නවා පොඩි සත්තු ඔක්කොම ක්‍රමියෝ කියලා මකුලුවත් ක්‍රමියෙක් කියලා හිතන් ඉන්නේ මකුලුවට පාද 8යි එයා ගැලපෙන්නේ අංක 3 හරි ඉබ්බ කැස් බෑවා ගෙම් බයි එක නම් පැහැදිලිනේ පැහැදිලි කරන්න දෙයක් නැහැ හරි සරම ෂර්ට් එක ගවුම ඉතින් ඒකේ ගවුම හරි ඊට පස්සේ පුතේ බලන්න තියෙනවා පුතේ ටේබල් ලැම්ප් එක නේද ඒවා චිමිනි ලාම්පුවක් ඒ දෙකෙන්ම ආලෝකය දෙන්නේ හැබැයි තුන්වෙනි එකේ සුළඟ දෙන්නේ එහෙනම් අංක 10ට අංක 3 හරි ඉතින් ආ එච්චරම අමාරු නෑ පුතේ නමුත් ඒවත් වරදින ළමයි ඉන්නෝ ඒද හරියට කරගත්තොත් ඔයාලට හරියට ලකුණු ගන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා Right, api yang mulai lagi kan? Ini api yang apa? Asu, atas sah asu nama yang kena pintu orang kan? Asu atas sah asu nama yang pintu orang tapi yang Hai, mereka tekak tiennya apa? Mang ekak tekak mereka ni yang mana? Mereka prasna tiennya apa putih? Ekel dahaya, prasna tiennya apa? Dahaya. ප්‍රශ්න 10ක්. ඉතින් අපි මේකේ අවස් මේ පොතේ අවසානයට යන්නේ පුතේ ගියවරුද්දෙත් එමය පොත ඉවර කරලා මම දීගටම ශිෂ්‍යත් එනකම්ම පේපර් කරේ. හොඳම ප්‍රශ්න පත්‍ර කරනවා මේකේ. සතිපතා ප්‍රශ්න පත්‍රය එවනවා. ඒවල ඒවා අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. හරි. ඉතින් අපි යමු ඊළඟකට එහෙනම්. එකම කාණ්ඩයට අයත් රූප ඇතුළත් කොටුව. කැමරාවක් තියෙන, රූප වාහිනියක් තියෙන. ඊට පස්සේ තියෙනවා ඉස්තිරික්කයක් මේක වර්ග තුනකට ආයේදී පුතේ ඒ තුනෙන් කාර්යයන් තුනක් එළවලුයි පළතුරුයි බාල්දියත් එහෙම හැබැයි දෙවෙනි එක ඔක්කොම ලීබඩු දෙවෙනි එක ඔක්කොම ලීබඩු ඉතින් පුතේ දැන් මේක හරි ගියාට මේ වගේම අවස්ථාවක් එන්න පුළුවන් බංකුවයි මේසේ දීලා කබඩ් එක ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් මේ අපි බලන්න ඕන ලෝකෙ පුරාම තියෙනවා හිතන්න නැතුව ඒ අවස්ථාවට දීලා දෙන රූප ටික දැන් මෙතන කියන්නේ එකම කාණ්ඩයට අයත් දැන් අපිට මෙතන ගන්න පුළුවන් ලී වලින් හදනවා කියලා නේද එහෙනම් අභ්‍යාස 3 කියන එකට 88 පිටුවේ එක එක 87 පිටුවේ තමයි මුලින්ම තියෙන්නේ මේකට පිළිතුරු අංක 2 පාඩරිය පැහැදිලි නම් අහන්න පුතේ මට පුළුවන් විදිහට මම සටහන් කරනවා අද මට ස්කෑන් එකක් දාගන්න බැරි වුණා පුතේ නැත්නම් මම ඉරි ටික ගහන්න තිබ්බා PDF එකක් දාලා හරි මේ බලන්න පුතේ මේකෙත් එහෙමයි එකම කාණ්ඩයකට අයත් වෙන්නේ නැහැ ලබු ගෙඩියයි බයිසිකලේ තොප්පියයි රේඩිය එකයි ඉඳලයි නැහැ එකම කාණ්ඩේ බෙර වර්ග තියෙනවා අංක 2 හරි ඊළඟට බලන්න පුතේ ඊළඟ එකෙත් එහෙමයි ඉඳල බෝල සා දෙකට එක ආ ඒකනේ මම උත්තරේ කියලා වැරදි එකක් දාලා දෙකට එක හරි පුතේ 88 පිටුවේ තමයි දෙක තියෙන්නේ ඒකට එක පුතේ ඈ සර් ලියපු එක වැරදුයි හරි තුන්වෙනි එක තියෙන්නේ පොස්සයි ඉදලයි බෝලත්ත කියන එක. ඉස්සර ගෙවල් වල පුතේ බෝලත්ත කියන එකෙන් එළිය අතු ගන්න. තව එකක් හදුවා ඉලපත කියලා. ඔය පුවක් වල වගේ ටිකක් කෙඳි සහිතය වගේ හදන්නේ ඒකට කියනවා ඉලපත කියලා. ඒකෙන් ඇතුළ ඒක අවීසලාදී හදිනවා. ඒක තමයි. ඔයගේ ඇතුළ වල ඇති පුතේ. ඉතින් බෝලත්ත සහ ඉලපත දෙකක්. ඉලපතෙන් අතු ගන්න එළිය බෝලත්තෙන් ඇතුළ. එහෙනම් ගැලපෙන තීරුව තමයි තුන්වෙනි එකට අංක 1
හතරවෙනි එක ගත්තොත් පුතේ නොගැලපෙනේවා ගොඩයි. නමුත් ඔක්කොම ආලෝකයේ දිනේවා තියෙනවා හතරවෙනි එකටත් එක. හතරවෙනි එකටත් එක. හරි. බලන්න පුතේ පස්වෙනි එකේ ඔක්කොම කපන දේවල් ගැලපෙනවා. පහටත් පළවෙනි පිළිතුර. හයවෙනි එක ගත්තොත් පුතේ මොයෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා කුකුලෙක් ඉන්නවා කිසිම ගැලපීමක් නැහැ එක්කෙනෙක්ගේවා. තුන්වෙනි උත්තරෙත් එහෙමයි. හැබැයි ගත්තොත් එහෙම පුතේ බලන්න මොකද්ද මේකේ උත්තරේ? ළමයි 6ට 1. ඔය හේතුව තමයි මේගොල්ලෝ මේ ලොක් ගැලපීමක් නැහැ. හැබැයි අපිට ගලපන්න පුළුවන් සිව්පා. පාද 4යි. තව ගලපන්න පුළුවන් කිරිබී වැඩෙන කියලාත් නේ 6ට 1. මොකක් හරි පැත්තකින් ගැලපීමක් තියෙන. දැන් අරගේ කුකුලෙක් ඉන්නවා. දැන් අරක කොහොමද ගැලපෙන්නේ? මේක අපිට ගලපන්න පුළුවන් පැති කඩයන් තියෙන. Right. එහෙනම් බලන්න පුතේ බලන්න දරුවනේ මේකේ ඉන්න මොහොත ජීවි නේද? එතකොට කකුලෙකෝයි ඉස්සෙකෝයි පොකිරිස්සෙකෝ. දැන් මේකේ පාද රසක් ඇති සතුයි බත් කූරා ඉන්නවා. දැන් මේකේ ගෝනුස්සයි ගැලපෙන්නේ නැහැ. ගැලපෙන උත්තරේ දෙක. සෑ ඔක්කොටම අඩු තියෙනවා. මොකද්ද පුතේ? ඔක්කොටම අඩු තියෙනවා. අහ ඔක්කොටම අඩු තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. Good. 8. කුෂිකර්මාන්තේදී පාවිච්චි කරන උපකරණ ටික තමයි ගැලපෙන්නේ. 8ට 1. 8ට 1. ඊට පස්සේ පුතේ 9. 9 ගත්තොත් එහෙම අනික් ඒවා ගැන ගැලපීමක් මම දකින්නේ නැහැ. පළවෙනි එක පුතේ ජලයේ යාත්‍රා කරන යාත්‍රාවන් තමයි තියෙන්නේ අංක 1. හරි. ඊට පස්සේ ළමයි හොඳට බලන්න 10 වෙනි එකට වතුර පුරවන කෝප්ප නේද අංක 3. හරි. ඉතින් ළමයි අපි එක දිගටම සරුවත් කතා කරමු. මම පුංචි බ්‍රේක් එකක් ගන්නවා. මම 10 9 හමාරගම් කරන්නේ නැහැ ක්ලාස් එක. මම කරන්නේ පුතේ 9 වෙනකම්. කට ඉස්කෝලේ තියෙන හින්දා විනාඩි 5ක් අපි ගමු ඈ. සරුවත් එක දිගට කතා කරන්නේ. එකල මේ ටික මකමු. මේ ටික මකලා අලුතෙන් අපි යන්න. එහෙනම් 80 පිටුව 81 82 83 84 85 පිටුව 86 87 පිටුව 88 89 පිටුව අපි පිටු 9ක් කතා කරා එක දිගටම. හරි. පුංචි විවේකයක් ගමු. හරි දරුවනේ එහෙනම් සූදානම් වෙන්න. හොඳයි සූදානම් වෙන්න දරුවනේ. රෙකෝඩින් එක අපි දාලා තිබ්බේ නැහැ. අපි මතක් කරේ මෙවර අපේ නිබන්ධනයේට පුංචි මුදලක් ඔබලට දරන්න වෙනවා. ඊයල් 300ක වගේ මුදලක් දරන්න වෙනවා පුතේ. පිටු 72 ඉතක්. ඉත කලින් ඔබ අධ්‍යාපන ලබන ආයතන වලට එක ගෙවීමක් වශයෙන් කරන්න කියලා මතක් කරනවා. රයිට්. ඉතින් අංක 1. කාණ්ඩ 3කට අයත් රූප ඇතුළත් කොටුව. කාණ්ඩ 3කට අයිති වෙන්න ඕන. පළවෙනි එක පොතේ කැපෙන දෙක්කුයි කොසකුයි කාණ්ඩ තුනකට ආයි තියෙනවා. බලන්න ප්‍රශ්නේ කියවුවේ නැත්තම් මේවා වරදිනවා. තුන්වෙනි එක ගත්තොත් එහෙම අතු කාණ්ඩ දෙක කියන එක කාණ්ඩයකට. දෙවෙනි එක ගත්තොත් පණාව එක කාර්යයක්, අතුරු එක කාර්යයක්, කොස එක කාර්යයක්. උත්තරේ දෙන්න. කාණ්ඩ තුනකට ආයි තියෙනවා. වැඩ තුනක් කරන ඒවා. හරි. අපි යමු ඊළඟකට පොතේ. ඊළඟකට යන්න. හරි. අංක 2. අංක 2 කාණ්ඩ 3කට අයිති වෙන්නේ පුතේ අන්නාසි ගෙඩියයි හාවයි කැත්තයි. හරි. ඊට පස්සේ ඊළඟ එක බලන්න පුතේ කාණ්ඩ 3කට අයිති වෙන්නේ පිරිසි කෝප්පෙයි වංගෙඩියයි කැමරාවයි. ටික වෙලාවක් යනකොට මාතෘකාව අමතක වෙන්න බෑ. කාණ්ඩ 3කට අයිති. එහෙනම් 4 වෙනි එකට කාණ්ඩ 3කට අයිති පෑනයි කියතයි මේෂන් හැන්ද. පස්වෙනි එක පුතේ පළවෙනි එකේ තියෙන්නේ වාදන භාණ්ඩ. තුන්වෙනි එකේ පුතේ බාදියයි කලෙයි ගත්තොත් කාණ්ඩ එකට ගන්න පුළුවන් මාළුව වෙනම. හැබැයි පණාවයි මේක තියෙන්නේ කොරහක් හෝ කොරහක් වගේ එකක් සහ ඉදල. ඒක තමයි කාණ්ඩ තුනකට අයිති දෙක. අංක 2. හරි. 6 වෙනි එක ගත්තොත් එහෙනම් පුතේ මේවා ප්‍රවාහන මාධ්‍ය. හරි.
ඒක දෙක ගත්තොත් පළතුරු එළවලු වෙනම දෙකකට ගන්න පුළුවා. තුන්වෙනි එක ගත්තොත් එමෙ කුරුල්ලෙක් සිව්පාසතෙක් සහ වාහනයක් කාණ්ඩ තුන. කාණ්ඩ තුන. කාණ්ඩ තුන. Hari, hilang ya? Hari, anu mereka pintu. Anu mereka pintu apa yang honda mereka? සාමාන්‍ය මේවා දකින්න හම්බ වෙනවා පුතේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර වල පළවෙනි ප්‍රශ්න තුනට වගේ නේද ළමයි පළවෙනි ප්‍රශ්න තුනට වගේ තියෙන්නේ මෙව්වමයි ඔව් සර් හරි බලන්න එහෙනම් මම ළමයින්ගෙන් අහන්නම් එක එක නගින්න එකමට වගේ අමාය කියන්න බලන්න පළමු රූපයට වඩා වෙනස් රූපේ මොකද්ද කියලා තුන්වෙනි රූපේ මොකද්ද අමාය අඩු තුන්වෙනි රූපේ Bole yang kado ini deh putih. Oh, hari. Anu eka sah, api balamu. Anu eka, oh, anu eka pitu, anu eka sah, anu deka pitu, api amu. Anu eka, anu deka pitu. Anu eka sah, anu deka pitu. Hatarai, tena paha. පහත්ටි නේද පළවෙනි එක අම්මාගේ උත්තරේ හරි අර බිඳුවක් අඩුයි එහෙනම් ඊළඟට අනක්ෂිට දෙනවා මම අනක්ෂි මොකද්ද පුතේ වෙනස් රූපය අනක්ෂි පළවෙනි උත්තරේ සර් මොකද්ද පුතේ වෙනස්කම අත්තන කොටුව තියෙනවා මෙතන බෝල තියෙනවා ඔව් කොටුව වෙනුවට මේකේ තියෙන්නේ බෝලය හරි අනක්ෂි හරියටම හරි අනක්ෂි මට ලකුණු දැම්මද විභාගයේ ඔව් සර් දැම්මා. ආ හා හරි පුතේ හරි. ඊළඟ එක තත්සරට දෙන්නේ මම. තත්සර බලන්න තුන්වෙනි එකේ වෙනස් රූපය මොකද්ද කියලා. අවධානයෙන් ඉන්න මං අහනවා. තත්සර හොයා ගන්න අමාරුද? නෑ සර්. හොයාගත්තද පුතේ? ඔව්. ඔව් මොකද්ද වෙනස්කම පුතේ? අපේ ඇත්ත රූපේ තියෙනවා මොකද්ද? බලයි. නෑ 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 නෑ. ගොඩක් ගැටිය තින්නේ. නෑ පුතේ නෑ නෑ. අපි මේ ඉන්නේ 91 පිටුවේ පුතා. අපි දෙමු චමත් කට. අවධානයෙන් ඉන්න 91 පිටුවේ ඉන්නේ අපි. අසර් උත්තරේ. චමත්කා? ඒ උත්තරේ පළවෙනි එක. මොකද්ද වෙනස්කම චමත්කා? මේ පළවෙනි එකේ උඩ තියෙන රවුම සුදු පාටයි. මේකේ රවුම කළු පාටයි. ඔව් පළවෙනි එකේ සුදු බෝල දෙවෙනි එකේ කළු බෝල මේ අපේ උත්තරේ එකේ කළු බෝල තියෙන්නේ. එක උත්තරේ. අවධානයෙන් ඉන්න. වෙරි ගුඩ්. චමත්කා හොඳයි. මම හතර දෙන්නේ චතුූපට. හතර දෙනවා චතුූපට. චතුූප මොකද්ද මේකේ වෙනස් රූපය? මොකද්ද වෙනස්කම? දෙවනි රූපය. අහහ්. අර එක රවුමක් තියෙනවා පාට වෙච්ච එකක් කළු පාටයි. කළු බෝලයක් වෙනකොට කළු බෝලයක් දාලා. දෙවෙනි රූපේ හරියටම හරි. ගුඩ්. අපි දෙමු දෙවසරට ඊළඟ එක. දෙවසර පුතා ලෑස්තිද? පස්වෙනි එක පුතේ. මොකද්ද වෙනස්කම? ඒකේ සර් 3. එක අරකේ අර මේ චූටි ත්‍රිකෝණයක් වගේ තියන්නේ. ඔව් පොඩි ඉරි කැල්ලක් ගහලා නේද? Very good. Last light, good. හොඳයි. ඔව්. පාට තුන. හරි. එහෙනම් පුතේගේ අභ්‍යාසයේ දෙකට යනවා මම මෙතනින්. අභ්‍යාසයේ දෙක. එතකොට එතන තියෙනවා මේ අභ්‍යාස දෙකේ එකේ පුතේ ප්‍රශ්න පහක් ඈ. 1 2 3 4 5. හරි. අභ්‍යාසයේ දෙක. Right, අපි දෙවසර ගියා දිසජයට තියෙන්නේ දිසජය. පහත ප්‍රශ්නවල දී ඇති රූප තුනෙන් එකක් වැරදි ලෙස ඇඳ ඇත. එම රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. දිසජය.
දෙවෙනි එක ඒක හැවනලි දෙක දෙපැත්තට තියෙන්නේ. ඔව්. පුතේ කොහෙන් හරි ආලෝකයක් වැටෙනවා නම් වස්තුන් දෙකක් තිබ්බොත් හැවනල්ල වැටෙන්න ඕන එකම පැත්තට. ඔයයි මමයි ඉන්නවා නම් ඉර එළියේ ඉඳගෙන ඉර තියෙන නැගෙනහිරෙන් නම් අපි දෙන්නගේ හැවනල්ල බස්නාහිරට වැටෙන්න ඕන. එකක් බස්නාහිරටයි එකක් නැගෙනහිරටයි වැටෙන්න විදියක් නැහනේ. නේද? එහෙනම් උත්තරේ දෙක. Very good. This අය හරි. ඊළඟ එක අපි දෙමු කාටද? ගවේෂ්ඨ. ගවේෂ් පුතා මොකද්ද වෙනස්කම තියෙන්නේ? තුන්වෙනි එක සර්. වැරදි පුතේ. දෙවෙනි එක. වැරදි. මම කියන්නේ දැන් මේ බලන්න මේ පැත්ත අඳුරුයි. මෙතන තියෙනවා ඉටිපන්දම. හරිද? මෙතන තියෙනවා ඉටිපන්දම. මේ පැත්ත අඳුරුයි. හරිද? ඊට පස්සේ ඉටිපන්දම් දෙකක් තියෙනවා. මෙතන තියෙනවා ටින් එක. මේක අඳුරු නෑ. පුතේ ඉටිපන්දම මෙතන තියෙනවා නම් මෙතන අඳුරු වෙන්න පුළුවන්ද? ඉටිපන්දම මේ පැත්තේ නම් මේ පැත්ත දැන් පෘථුවිය ගන්නකො. ඉර පායලා තියෙන මේ පැත්තේ නම් මේ පැත්තට දවල් මේ පැත්තට රෑ. එහෙම හිතන්නකෝ. ඉටිපන්දම් එළිය මේ පැත්ත නම් මේ පැත්තට රෑ වෙන්න පුළුවන්ද? මේ පැත්ත කළුවරයි මේ පැත්ත එළියයි. ඉටිපන්දම් දෙකක් තියෙනින්ද මේක සම්පූර්ණයෙන් එළියයි. එහෙනම් මොකද්ද උත්තරේ? පළවෙනි එක. පළවෙනි එක. ඔන්න ටිකක් වෙනස් ප්‍රශ්නයක් ඈ. අංක 1. ගුඩ්. කමන්නේ උත්සාහ කරපු අයත් හොඳයි. මම පැහැදිලි කරේ. මෙන්න මේ වගේ ඉරි වලින් දක්වලා තියෙන අඳුරු බව. ඉටිපන්දම තියෙනකොට මේ පැත්ත එළිය වෙන්න බෑ. මේ පැත්ත ඉටිපන්දම තියදී මේ කළුවර වෙන්න බෑනේ ළමයි. පොටුනි ගැලුණා නේද? අපි යමු පුතේ ඊළඟ එකට. ඊළඟ එක අපි දෙමු කාටද? හිමාෂාට. හිමාෂා? හයි ඒකේ උත්තරේ 3. කොහමද පුතා 3 කියන්නේ? මොකක්ද හේතුව 3 කියන්න? සගහ තියෙන එක පැත්තකට දුම යන්න උඩට. ඔව් මේකේ සුලඟ හැමීම තමයි තියෙන්නේ දුව. එතකොට පළවෙනි රූපේ හුලගාමන කොට ගහයි හුලම් දුම්පාරයි එකම පැත්තට යනවා. දෙවෙනි එකෙත් හරි. හැබැයි හුලඟ එනවා ගහ නැමෙනවා. දුම යනවා ඉහළට කම්බි වගේ. එහෙම යන්න පුළුවන්. උත්තරේ 3. බලන්න කොච්චර හිතන දේවල් ස්වභාවික පරිසරයේ දේවල් වලින් තමයි දීලා තියෙන්නේ. ඉතාලම හොඳයි. හරි. එන 93 පිටුවට යම් පුතේ. 93 පිටුවේ අපි දෙමු ඊළඟ එක කාටද දෙන්නේ? බලමු අපි ඉන්න කෙනා කවුද කියලා මම මේ පිළිවෙලට අහගෙන යන්නේ. හරි. ඉන්දුවර අපි මන් ඉන්නේ. ඉන්දුවර කරලාද අභ්‍යාසය? කරා සර්. ඉන්දුවර 4 වෙනි එකට උත්තරේ මොකක්ද වෙන්න පුළුවන්? 3 වෙනි එක. 3 වෙනි එක. මොකද ඉන්දුවර ඒකේ තියෙන ප්‍රශ්නේ පුතේ? ගහ හෙලවෙන්නේ ගහ කෙලින් තියන්නේ වැස්ස යන්නේ එක පැත්තකට ගහ. ඔව්. වැස්ස වැටෙන පැත්තට ගහේ අතු නැමෙන්න ඕන. දැන් මේකේ වැස්ස යන පැත්තට නෙමෙයි ගහ කෙලින් තියනවා. ගහ කම්බි කූරු වෙන්න ඇතිනේ. ඉන්දුවර අභිමාන් වෙරි ගුඩ්. ඉන්දුවර පුතා ආයෙ කරන්න ඕනේ පේපර් එක ඈ. ලකුණු ටිකක් අඩු වෙලානේ තියෙන්නේ. print එකක් කරන් කරන්න ඕනේ ඈ. හා සර්. ඉන්දුවරට පස්සේ කවීෂ ඉන්නේ. කවීෂ පස්වෙනි එකේ මොකද්ද තත්තේ? මොකද්ද උත්තරේ? සර් එකට දෙක. ඒක මොකද්ද පුතේ ප්‍රශ්නේ? ඒක නොගැලපීම. සර් 3 3. 3 කියලාත් ඔයා කියනවා පව්. සර් අනිත් දෙන්නම කොල කන්නේ. අනිත් දෙන්නම නෑ මේ තුන්දෙනාම කොල කන්නේ. ධාන්‍ය කොල කන්නේ. මේ තුන්දෙනාම ශාකභක්ෂක. අශ්වයෝ මත්තන්. සර් දෙක. ඇයි ඔයා එළුවක නැත්ත චූටි නෙන්න නෑ. මෙච්චර දිගවලියක් කියනවාද එළුවන්ට? ඔන්න පුතේ බලන්න ස්වභාවික පරිසරයේ සත්තු නිරීක්ෂණය කරන්න ඕන. එළුවට මෙච්චර කවීෂ මෙච්චර දිග වලිගයක් එනවද එළුවන්ට? එළුවර පොඩි නැට්ටක් වඩවට හිටලා නැද්ද ඔයගොල්ලෝ? සෑම් එළද නැයි මේ එළුවයි කිරි ලබා දෙනවා අශ්‍ය ලබා දෙන්නේ. ඔව් නෑ පුතේ මේ රූප සටහනේ නෙහන්නේ. මේක අපිට මේ භක්ෂකත්වයේ මං කිව්වේ නිකන් මේ රූපවල තියෙන වෙනසක්. දැන් එළ දෙන්න සම්පූර්ණයි. අශ්වයත් හරි බලන්න මේ එළුවගේ වැරදි ලෙස ඇඳලා තියෙන රූපේ තෝරන්න තියෙන්නේ. සත්තුන්ගේ ලක්ෂණ නෙවෙයි අහන්නේ. වැරදි ලෙස ඇඳ ඇති. එතකොට මෙච්චර දිග වලිගයක් එළුවන්ට නැහැ. එහෙනම් උත්තරේ 2. ලීසි නෑ පුතේ ඈ. හොඳට හිතන්න ඕන.
හොඳට ප්‍රශ්න කීප වැඩක් කියවන්න ඕන. නැත්තම් ළමයි වැඩේ කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් 93 සහ 94 පිටුවලට අපි යන් 93 94 කියන පිටුව හරි. ඒකේ තියෙනවා පුතේ ප්‍රශ්න ප්‍රශ්න තියෙනවා පහ. හරි. ප්‍රශ්න තියෙනවා පුතේ පහ. හරි. ඒකේ අපි හොඳට මාතෘකාව කියවමු ඉස්සෙල්ලා. මුලින් දැක්වෙන්නේ කිසියම් වස්තුවක් දෙස අහසේ සිට බැලූ විට බලන විට දිස්වන ආකාරයයි. එම වස්තුව ලෙස පැත්තෙන් බැලූ විට දිස්වන ආකාරය දැක්වෙන රූපේ තෝරා ඒට ඉරක් අරින්න. මේක උඩින් බලනකොට පේන එක තමයි තියෙන්නේ මේකේ. ඔයාලට මතක ඇති අපි හතර ශ්‍රේණියේ ඉගෙන ගත්තා සැලැස්ම, පැතිපෙනුම, ඉදිරිපෙනුම. මතකද? ඔව්. එතකොට මේක උඩින් පේනවා නම් මෙන්න මේ වගේ එකක්. පුතේ මේකේ මුකුත් අඬු එහෙම මුකුත් පේන්නේ නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් අර පොඩි බෝතලේ දැන් මේක ඇල්ල පේනවා. ඊට පස්සේ මේක හරි කෙලින් තියෙන්නේ. කෙලින් තියනවා පහල පේන විදියක් නැහැ. එහෙනම් මෙන්න මේකයි මෙන්න මේ ගැට්ටයි විතරයි පේන්නේ. ආ එහෙනම් පැත්තෙන් පේන්න පුළුවන්නේ පළවෙනි එකට පුතේ දෙවෙනි රූපේ. මේවා බහුලව දකින්න පුළුවන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවල. හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාව දෙමු. අපි දෙමු අවස්ථාව ලෝතිකාට. ලෝතිකා කරලාද පුතේ? ලෝතිකා කීයද උත්තරේ දෙවැනි එකට? 3. වෙරි ගුඩ්. අපි බලමු. ලොකුවට පීරිසිය පේන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ කටේ තියෙනවා කෑල්ලක්. නේද පුතේ? හැබැයි ඇතුළෙමුත් අර රවුම පොඩි වෙට පේනවා. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන් මෙන්න මේ රවුම ඇතුළෙන් පේන්න එපැයි. එහෙනම් මේකයි මේකයි. ලෝතිකාගේ උත්තරේ හරි. අංක 3. වෙරි ගුඩ්. හරි. හොඳයි. අපි යමු ඊළඟ එකට. අපි ළමයින්ට නිදිමත ඇද්ද කියලා පොඩි අවස්ථාවකුත් දුන්නා නැත්නම් සර්ම කියලා. අපි දෙනවා මවිතට. මවිත පුතා එදා ලකුණු වැඩි කරලා හදාගත්ත දරකේ. මවිත? ඔව් සර්. තිබ්බන කීපයකට නේද? ඔව් සර්. ඔයා හදාගත්තද? ඔව් සර්. මට ලකුණු හදලා දාන්න වෙලාවක් නැහැ. නැත්නම් මට කෝල් එකක් කරගෙන කියන්නකෝ. මම ඔය ලකුණු හදලා කියන්නම් ඈ. හා සර්. මවිත තුන්වෙනි එකට උත්තරේ මොකක්ද දෙන්නේ? 1. 1. හරියටම හරි. වෙරි ගුඩ්. හොඳයි. ඒක අධ්‍යයනය කරලා හොඳට හොයලා තියෙනවා. ගුඩ්. නිෂෙන්, නිෂෙන් පුතාට අද පන්තියෙන් බැරි වුණා නේද? නිෂෙන්? කො නිෂෙන් කතාවක් නැහැ නේ. හරි. නිෂෙන් කතා කරනකම් අපි යමු ඔනෙල් කගාව. ඔනෙල් ක හතරවෙනි එකට මොකක්ද උත්තරේ? අනිල්කත් කතා කරන්නේ. අපි යමු ඖෂධ ගාවට. ඖෂධ පුතා. මං අහන්නේ පස්වෙනි එකට. සෝරි හතරවෙනි එකට අහන්නේ. සර්. ඔව්. උත්තරේ තුන සර්. පස්වෙනි එකට ඔනෙල්ක කියන්නද? ආ පස්වෙනි ඔනෙල්ක කියන්න. හතරට තුන. ආ පහට කියන්න ඔනෙල්ක. ඔනෙල්ක අඬු දෙකක් තියෙනව නේද පුතේ? ඔව් සර්. කීයද උත්තරේ? ඔනෙල්ක හරි. අපිට ඔනෙල්කට සිග්නල් නැතුව ඇති පුතේ. ඖෂධී දශිනී පහට මොකද්ද උත්තරේ? තුන සර්. තුන. රයිට්. ගුඩ්. හරි. අපි ඒකේ අභ්‍යාස අංක 4ට යම් පුතේ. මම එකක් පැහැදිලි කරන්නම්. ඒක තියෙන්නේ පුතේ 95 සහ 95 පිටුව ඈ.
මම මෙතන යන්නම් 95 පිටුවට 95 පිටුවට යනවා 95 පිටුවේ තියෙනවා 7ක් 1 2 3 4 5 6 7 පේනවනේ දැන් මම මේ එකක් අඳින්නම් මේ පළවෙනි එක T D N S R B හරි පොඩ්ඩක් ඉඳමදි පොඩ්ඩක් පේන්න අඳින්නම් ඔයාලට 1 T D N S R B R K L M N P දෙවෙනියට තියෙනවා S T M S T M B L P E M S T M S L B P තුන්වෙනි එක R G K L P K L B S R G K L B S දැන් මේකෙදි කියන්නේ පුතේ පහත ප්‍රශ්නවල එක් එක් පිළිතුරේ කොටස් දෙකකි. එම කොටස් දෙකම සමාන ඒවා. පුතාලා මේක කිසිම ගැටලුවක් කරගන්න බෑ ඔයගොල්ලෝ කපන්න. T ට T තියනවද නැහැ. එතනම ඒ උත්තරේ නැහැ. නේද? බලන්න මේ S දැන් මීට වඩා සංකීර්ණ වෙන්නේ. S ට S නැහැ. මේකේ බලන්න R ට R G ට G K ට K L ට L B ට B S ට S වෙන උත්තරය. අංක තුන. කපල බලන්න පුළුවන් ඔයාලට. ඔයාලට පුළුවන් කපල බලන්න. කපල බලන්න පුළුවන්. එහෙනම් පුතේ 95 පිටුව ඔව් 94 උදාහරණයක් තියෙනවා 95 පිටුවේ එක තිබ්බේ. හරි. ඊට පස්සේ අපි අහමු ප්‍රමෝද හේරත් ඔයාගේ පොත තියෙනවද පුතේ? ප්‍රමෝද අලුත් එක්කෙනෙක් වෙන්න දෙද? කුන්සඳි කොහමද? කුන්සඳිගෙන් අහන්න යන්න. කුන්සඳි පේපර් එක බලාගත්තද වීඩියෝ එකෙන්වත්? ඔයාලට ඉන්න බැරුණා නේද ඉතින්? මම බලාගත්ත නෑ සර්. ආහා බලලා මට හිමින් ලකුණු දාන්න දුව. හා සර්. හා පුතා මයිකේ බලන්න දෙවෙනි එකට උත්තරේ මොකද්ද පුතේ? අංක 3. අංක 3 ජහන ලැබේ ජහන ලැබේ මොන වචනද මන්ද නේද? හරි. කුන්සඳි වෙරි ගුඩ්. පුතා මට හිමින් දාන්න අදිසි නෑ ඉස්කෝලේ පටන් ගත්තානේ ඉතින් වැඩ ගොඩක් ඇති ඔයාලට. හිමින් දාන්න මට ලකුණු ඈ. හා සර්. හරි. රවින් බලන්න පුතේ තුන්වෙනි එකට උත්තරේ මොකද්ද කියලා රවින්. රවි. රවින් තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? තුන. ආ තුන්වෙනි එකට උත්තරේ තුන රවින් හරි. ගුඩ්. රවින්ට පස්සේ බලමු කවුද ඉන්නේ කියලා. හරි. ඕෂදීනෙත්මා හතරවෙනි එකට උත්තරේ මොකද්ද පුතේ? අංක 1. අංක 1. හරියටම හරි. වෙරි ගුඩ්. රයිට්. ඊට පස්සේ සංජිත පුතා සංජිත පහට පුතේ අංක 3. අංක 3. වෙරි ගුඩ්. සංජිත හරියටම හරි. ඊට පස්සේ සස්මිත. සස්මිත තියෙනවද පොත? සස්මිත රයිට්. ඔව් සර්. සස්මිත මොකද්ද 6 වෙනි එකට උත්තරේ? 2. එකද දෙකද? දැන් සයන්නට සයන්න නැහැ නේද දෙවෙනි එකේ. හැබැයි පළවෙනි උත්තරේ කොටුවට කොටුව ත්‍රිකෝණයට ත්‍රිකෝණය ටයනට ටයන්න වයන්නට වයන්න. හැබැයි ඒකේ තියෙන්නේ මොකද්ද? 6 නේද? ඒක හරිද? පළවෙනි එක වැරදි. එහෙනම් මොකද්ද උත්තරයක් නැහැ පුතේ. ඔව් ගැළපීමක් නැහැ ඒකට. රයිට්. මම දැන් දැක්කේ ගැළපීමක් නැහැ ඒකට. හරි සස්මිත ගැටලුවක් නැහැ. හොඳයි උත්සාහ කරමු අපි. ඊළඟට අපි යමු සෙනල්. ඔව් සෙනල් නේද පුතේ? සෙනල් ගාව පොත තියෙනවද? නැහැ සර්.
ආ කමන්නෑ පුතා අපි පොතක් අරගෙන ඉස්සරහට කරමු ඔය ටික තිසුලි තිසුලි ආවද ඇති තිසුලි හත සර් කව පුතේ හත් හත් වෙනි එකට දෙක හතට දෙක හතට දෙක ගුඩ් හරි අපි යමු 96 වෙනි පිටුවට 96 පිටුව 96 පිටුව පහක් දැක්වෙන ගැටළු වල වාක්‍ය තුනක් දී ඇත. එයින් අකුරු වල අඩුවක් ඇති වාක්‍ය තෝරා. අහන එකන අකුරු වල අඩුවත් එකම කියන්න ඕනේ. හරි. ආ විහාරා රන්මිනි ඔය ගාව තියෙනවද පුතේ පොත? ඔව් සර්. ආ විහාරා රන්මිනි බලන්න පුතේ 96 පිටුවේ පළවෙනි එක. පහක් දැක්වෙන ගැටළු වල වාක්‍ය තුනක් දී ඇත. ඒ වුණ අකුරු අකුරු වල අඩුවක් නැති. ඒ කියන්නේ හරි එක මොකක්ද? හාවා පරදවා ඉබ්බා ජය ගතතේය. ඉතින් මොකද ගතතේය කියලානේ තියෙන්නේ. හල් නෑනේ. තුන උත්තරේ. උත්තරේ තුන. දැන් දෙවෙනි එකේදී නරයා කියලා නේද පුතේ? නරයා කියලා තියෙන්නේ. 1 2 3 4 5. නරයා කියලා තියෙන්නේ. මේකේ හරි නිවැරදි උත්තරේ තමයි කපුටා කේජු කැල්ලක් සොරා ගත්තේ. ඒකෙත් පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. තයන්නේ යයන් ඈඩ් කරලා නැහැ. නේද පුතේ? print එකේ වැරද්දක් කියලා අපි හිතමු. එහෙනම් උත්තර අංක 3. හරි. විහාරාරන් මිනි හොඳයි. හරි. අංජනා පොත තියෙනවද පුතේ? පොන්සා. ආ පුතේ? අංජනා දෙවෙනි එක මොකද්ද? පළවෙනි එක. ආ මොනවද දෙවෙනි එකේ වැරදි? දුවන බලලන් වෙන්න බැයිද? ලයන්නක් වැරදි බලලන් උනා නා නේද? අම්මා හාල්ගෙන මට ගියේය. එන ඔයාගේ උත්තරේ හරි කපුටා කලයට ගල්කට දමා වතුර බී වේය. ඒකේ දැන නම් ඈත් වෙන්න ඕන. උත්තර අංක 1. ගුඩ්. හොඳයි පුතේ ඉරුෂ ඉරුෂ ඊළඟ එක පුතේ තුන්වෙනි එක කැරලා කියති සර් තන්දජ වෙන්න ඕනේ එහෙනම් තුන ආ පුතේ තුන්වෙනි උත්තරේ සර් කැරලා කියති මෝර්දජ නෙමෙයි තන්දජ වෙන්න ඕනේ ආහා එතකොට ඔයා කියන්නේ කීයද උත්තරේ කියලා දැන් මේක අහන්නේ පුතේ හරි එකනේ අහන්නේ පුතේ අකුරු වල අඩුවක් නැති එක අහන්නේ කේරලා නම කේරලා මේ දෙකම යොදනවා කියන්නකෝ එක සර් එක ගම්පහ බස්නාහිර පළාතේ පිටන ඒකේ වරදක් නැහැ අරගේ තියෙන්නේ මඳුරවා කියලා කේරලා හරි වැරදි කිමුකෝ හරි වැවක දෙකම යොදනවා කේරලා දන්තජය දාන්නවා පහෙන් තියෙන කේරලා පහෙන් එහෙනම් උත්තර අංක කීයද පුතේ මේකට එක මනුදි හතරවෙනි එක පුතේ හතරවෙනි එකට උත්තරේ 3. ආ මොනවද අනිත් ඒවාගේ වැරදි? ගීතිකා ගියක් ගයමින් කාලේ හරියටම හරි. ඊට පස්සේ පීරිස් පිප්පය ළඟ නතර වී සිටි. පිප්පය ළඟ නතර වී සිටි. පිප්පය. හා හා. හරි. එහෙනම් උත්තරේ 3. මනුදි හරි පුතේ. ගුඩ්. ඔව්. ආ ඊළඟට සහන්‍යා අවසන් එක්කන සාන්‍ය අවසන් සාන්‍ය පස්වෙනි එකට උත්තරේ මොකද්ද 3 මොනවද අනිත් ඒ වගේ වැරදි පුතේ පළවෙනි එකේ රසිකා විතර බනස් නේද හරි මීගම හරිම අඩුයි ගැටේ විතරයි අඩු මිගමුව ඔව් ඔයාගේ උත්තරේ හරි පුතේ අංක 3 හොඳයි ඉතින් ළමයි අපි දැන් කරලා තියෙන්නේ 96 ට ඔයාලා මේ පොත අවසන් කරලා පිටු තියෙනවා තව අපිට 97 ඉඳන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 සියතේ සියට විශ්නමෙ 30 31 31ක් විතර තියෙනවා නේද පොතේ අපිට තව සති දෙකක් යනවා
දැන් අපි කතා කරා 80 ඉඳන් 96ට හෙට 16ක් 22ක් කියන්නේ අපිට සති දෙකකට ආසන්න අයයි හැබැයි පැය දෙකම කරගන්න පුළුවන් වුණොත් අපිට සමහරක් වෙලාවට ගොඩක් දුරට ඉවර කරගන්න පුළුවන් වේවි හොඳයි අපි දැන් පැය එකම ආරද පන්තිය කරේ ඉතින් එහෙම හරි අපි මේක ඉවර කරගන්න ඕනේ පුතේ දැන් අද ළමයි 31ක් කියලා ළමයි ටිකක් 40ක් විතර මාඩුවේ නමුත් වීඩියෝ එක හරිය ඒගොල්ලෝ බලයිනේ නේද හොඳයි ඉතින් ළමයි අලුත් නිබන්ධනේ මම මැසේජ් එකක් දාලා තියෙනවා පේපර් එකේ ලකුණු අඩුව ළමයි පේපර් එක ගරම් කරන්න ඉතින් අලුත් නිබන්ධනයක් මම මේ සතිය දාන්නේ විභවිතාමාන අවසන් කරමු මොකද ගිය සතිය අපි නිබන්ධනයක් කලින් සතිය අපි දාපු නිසා සෙන්සුරාද දවසට විභවිතාමාන අවසන් කරලා සාමාන්‍ය දැනීම තමයි එන්න තියෙන්නේ ප්‍රශ්න 100ක් මම හදාගෙන යනවා මේ දවස්වල ඉතින් හොඳින් වැඩ කරන්න පාසල් අධ්‍යාපන කටයුතු ටික හොඳින් කරන්න ලකුණු අඩු හැම ළමයාටම වැඩසටහනක් දෙනවා ඔයාගේ අම්මට තාත්තට නිදාස් වෙලාවක පන්ති ඉවර වෙලා ඇවිල්ලා කතා කරලා ඉල්ලන් යන්න කියන්න අලුත් නිබන්ධනේ පිටිපස්සේ මම කාලසටහනක් හදලා තියෙනවා ඉදිරි කාලයට වැඩ කරන්න කොහොමද කියලා ලියන්න. ඔයත් එක්ක එකතු වෙලා ලියුම් ලියන්න ඕනේ. ඔන්ලයින් පන්තියේ ළමයින්ට අපි ඔන්ලයින් ක්ලාස් එකේ ඉරි කරමු. සනුත් මි දැන් දැක්කේ. ඔයා දැන් දාවි ක්ලාස් එකට. ඔව්. රයිට්. මාසේ දැන් ආවේ. දැන් දාවි අපි දැන් ඉවර කරන්න යන්නේ. හ්ම්. වීඩියෝ එක බලන්න පුතේ ඈ. ඔයා පේපර් එකේ ලකුණු මට දැම්මද? තාම වීඩියෝ එක බලන්න බැරි වුණාද? තාම වීඩියෝ එක බලන්න බැරි වුණා. ඔයා පළවෙනි එක බලුවා. ඔව් ඉතින් සර්ටවත් වෙලා නැහැ පුතේ වෙලාව තියෙන වෙලාවට තමයි පන්ති කරන්නේ පුතාලට පුළුවන් විදිහට වීඩියෝ එක බලලා වැඩ ටික කරගන්න ඈ හරි හොඳයි එහෙනම් දරුවනේ අපි වැඩේ ඉවර කරන්න යන්නේ මොකද හෙට ඉස්කෝලේ යන්න තියෙන නිසා නැත්නම් මම 9:00 මාරණකම් කරනවා හරි එහෙනම් මේ වැඩ කටයුතු ටික කරගන්න පුතාලා ඔක්කොටම සුබ රාත්‍රියක් ආයිබෝවන් ආයිබෝවන් ආයිබෝවන්